මම දවසක් අපේ අක්කගේ පුතාගෙන් ඇහුවා මේ නැලවිලි ගීතයක් කියන්න කියලා. මට මෙන්න මෙහෙම නැලවිලි ගීතයක් කිව්වා. මිය යන්න සූදානම් පෙරදුම දරන් සමරන්න ඔබෙන්න සුදු මල් අරන් කිය. මං ඇහුවා ඒක නැලවිලි ගීතයක් නෙවෙයි ප්‍රේම ගීතයක් පුතේ. නෑ නෑ නැලවිලි ගීතයක්. මං කිව්වා ප්‍රේම ගීතයක්. නෑ බං කියලා කිව්වා පුතා. උට තරහ ගිහිල්ලා. නෑ බං නැලවිලි ගීතයක් කිව්වා මට. මං කිව්වා එහෙමද බං? හා කියලා මං ඇහුවා මේ නැලවිලි ගීතයක් නෙවෙයි ඔක. ඔයා කොහොමද නැලවිලි ගීතයක් කියන්නේ දැන් මයෙන් අහනවා එයා. මම කිව්වා කොහොමද කියන්නේ නැලවිලි ගීතයක්? පුතා මට කියනවා චූටි නංගි නලවන්න අම්මා ඒ සින්දුව දාලා මෙන්න මේ නැලවිලි ගීතේ පුතේ තියපන් කිව්වා නංගිගේ මේකෙන්. කොට්ටයට තියන්න කිව්වලු. එයා නැලවේ කිව්වලු. දෝයන් අම්මා දෝයන් අම්මා දෝයි 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 දෝයියෝ මී පැණි දෙන්නයි අප්පාගේ නෙන්නයි දෝයන් අම්මා දෝයි 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 දෝයියෝ අම්බුදි වැඩි ගීතයක් කිව්වේ වැඩි කෙනෙක් නලවන ආකාරය මං ඔය කිව්වේ එහෙමත් තියෙනවා අපේ සංස්කෘතියේ අර අරවා මං දවසක් කිව්වා අපේ පුතාටම කිසිම රසඤ්ඤතාවයක් නැහැද දරුවෝන්ගේ අපේ අක්කගේ පුතා 6 වසරේ මං ගිහිල්ලා කිව්වා පුතේ සින්දුවක් කියන්නකො සුමනෝ සින්දුව අහලා තියෙනවද සුමනෝ අහලා නැහැ කිව්වා මං කිව්වා ලස්සන සින්දුවක් මං කිව්වා පබළු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ සුමනෝ නුඹ ඇයි නැත්තේ කිව්වා මාමා ඕක ටිකක් අපි රිමික්ස් කරමු මම කොහොමද රිමික්ස් කරන්නේ ඒක පුතේ රිමිස් කරන සින්දුවක් නෙවෙයි. නෑ නෑ චුට්ටක්. මං කව කොහොමද කියලා. ඌ පොඩි කාලේ නැලවුණු හැටි තමයි මේ දැන් අපිට ප්‍රසාරණය කරන්නේ. මට කිව්වා දැන් මෙහෙම කකුලත් ගහ ගහ කියනවා. මං ඒවා මොකද්ද පුතේ කරන්නේ දැන්? පබළු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ සු 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 සුමනෝ. මට කියන්න තියෙන්නේ දරුවන්ව හරියට නලවමු. පැහැදිලි වචනවලින් අකුරු වලින් තරුවන්ට ජීවිතය උගන්නමු. පොස්තු KMJTV subscribe කර දිනපතා නවතම වීඩියෝ ලබා ගන්න.